මොකද සෞභාගිය දැක්ම කරා යන්න බෑනේ මේ කැපකිරීමක් කරන්න නැතුව අපි ඉඳ අපේ සර් වෙනුවෙන් කැපකිරීමක් කරමු මොണ്ട බැරි නම් දාලා ගහලා පුළුවන් ඒකට දීලා නිකා ඉන්න ඕන හැබැයි වයින්බට නම් එන්න එපා කියන්නේ රාජපස්ස පරම්පරාවේ එක ගුණෝ වයින්බින් ආයි ඡන්දයක් නැහැ පොහට්ටුව කියනක නැති කරුවා කියන්නේ පාන්දර 3යි මේ පේනවනේ සෙනක ඉන්නතර මේක මොකද්ද මේ කරන වැඩි මේක කට්ටක් කරනවා කියන්නේ මදුරුව තල තල ඉන්නවා ගෑස් ටැංකියක් ගන්න නැහැ ඈ ඊයේ දවසම කරකිලා ටැංකියක් ගන්න නැහැ ජනතාව පුළුවන් තරම් දුක් විඳිනවා කන්න නැහැ බොන්න නැහැ තෙල් පොලිමේ ඉන්න ඕනේ පුළුවන් නම් කරන්න බැයිනම් යන්න කියන්නේ මේ ජනාධිපතිතුමාට කර්මයේ ගෙවනවා ඉතින් වයස අවුරුදු 70 ඊළඟට දැන් මේ කිවරලා යන්න එපා මේ කිරිපිටි පොලිමට මොണ്ട බැරි නම් දාලා ගහලා පුළුවන් ඒකට දීලා නිකා ඉන්න ඕනේ හතර ඉඳලා ඉන්නවා තවම අපිට හුඟක් සතුටුයි දැන් මොකද සෞභාගිය දැක්ම කරා යන්න බෑනේ මේ කැපකිරීමක් කරන්න නැතුව අපි ඉඳ අපේ සර් වෙනුවෙන් කැපකිරීමක් කරමු ඇත්තට මේක තමයි කියන්න තියෙන ඉතින් අන්තිම දුකයි මේ වෙන දේවලුත් එක්ක රජයට කිසිම හැඟීමක් නැහැ මේ අපි විඳින දුක මේ තව තවත් ඉතින් මේ වගේ පෝලිං වල ඉඳලා ඉතින් කවදා මේවා ඉවර වෙයි දන්නේ අම්මා කරේදියන් ගිහිල්ලා කතර ගහිමු මේ වගේ අන් දෙකක් නැති මෝඩේකුඩ අද ඒ විපාක විඳිනවා ගෑස් කරේ තියාගෙන හැබැයි වයින්බට නම් එන්න එපා කියන්නේ රාජපස්ස පරම්පරාවේ එක ගුණෝ වයින්බින් ආයි ඡන්දයක් නැහැ පොහට්ටුව කියනක නැති කරුවා කියන්නේ මොනා දුනේ දැන් කොච්චර කෑ ගහනවද මේ මැරෙනවද මොකුත් උනේ නැහනේ පාංගිරියම රුපියල් 100 130යි දැන් ඉති වැඩක් නැහැ කතා කරලා නැත්තම් යන්න කියන්නේ ගෙදර ගෑස් තියනවා නැවුවල පෝලිං වල මිනිස්සු ඉන්න ඕනේ නැහනේ ගෑස් තියනවා ගෑස් රජයට තියනවා නැවුවල ගෑස් නැහැ මිනිස්සු පෝලිමේ මම පාන්දර 4 ඉඳන් ඉන්නේ මිනිස්සු හරි මා පුදුම දුකක් විඳින්නේ රස්සා වලට යන්න විදියක් නැහැ ඡන්ද විදියක් නැහැ තේ එකක් නැහැ මිනිස්සු කලන්තේ දාලා වැටෙනවා මෙතන මහන්සි වෙනවා බලන් ඉන්න හැටි මිනිස්සු චූටා මේවා තේරෙන්නේ නැද්ද රජේ පාලකයන්ට